AdaDerana Satya Prathamen Proti Sanskaranaya Nirosha Vidana Patrana Prakashraya Ahalya Saniviratna AdaDerana Pradhana Puat Sirastala Nava Polispati Patkirima Idiri Pai Kihipaya Tula Agabati Parlimentuwe Dikiyai සෑම ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට ප්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක්. වැඩිහිටි අබාධිත සහ වකුගඩු තීමනා අඛණ්ඩව ගෙවීමට ජනපතිකෙන් උපදෙස්. සකබට නඩු දැමීමට ට්විටර් සමාගම සැරසෙයි. AdaDerana දේශීය පුවත්. The big story. නව පොලිස් ප්‍රතිවරයා පත්කිරීම කඩිනමින් සිදුවනු ඇති බව අක්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අක්‍රමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරි පැය කිහිපය තුළ නව පොලිස් ප්‍රතිවරයා පත්කිරීම සිදු කරනු ඇති බවයි. පොලිස්පති දුරේ කටයුතු කර සිටි වික්‍රමරත්න මහතාගේ දුර කාලය අවසන් වී දින 12ක කාලයක් ගත වුවද මෙතෙක් පොලිස් ප්‍රතිවරයෙකු පත්කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරම මන්ත්‍රීවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අක්‍රමාත්‍යවරයා මෙව ප්‍රකාශ කළා. දවසට එළිවෙන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට දින 12 පොලිස්පතිවරයෙක් නැතිව මේ කාලවකවානුව වාර්තා වෙලා තියෙන ගගමැතුමනේ සාමූහික ප්‍රචණ්ඩත්වය සංවිධානාත්මක අපරාධ විදියට ඝාතන වැඩිම ත්‍රස්තවාදය නැති රටක සාමූහික ඝාතන වැඩිම කාලයක් තියෙන වකවානුව විදියට අත් මෙයාගේ බරපතල තත්ත්වයක් තියෙද්දී පොලිස්පතිවරයෙක් මොකද්ද මේකට හේතුව පොලිස්පතිතුමාගේ විශ්‍රාම යාම සිදුවීමෙන් පස්සේ පොලිස්පතිතුමාට දිගු කිරීමක් ජනාධිපතිතුමා දුන්නා ඒ දිගු කිරීම දැන් හමාරවි පොලිස්පති දුහරේ පිළිබඳ ජනාධිපතිතුමා ඒ තීරණය දැනුම් දීම අදාළ බලධාරීන් මෙත කිරීමට කටයුතු කරනවා. ඒක ඇත්ත. ඉතින් ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ජනාධිපතිතුමා නම් කරන ලබනු ලබයි. ඒ අනුව තාම ඉක්මනින් ඔබතුමා කියන පෑ 48ට ඉස්සර වෙන්නත් පුළුවන්. ඒ ගැන කලබල තත්ත්වයක් නැහැ. දැනට පොලිසිය රට පුරා ඇති සේවාව පිළිබඳ අවශ්‍ය සියලු කටයුතු ඒ දිස්ත්‍රික්ක ප්‍රධාන DIGලා විසින් කරගෙන යනවා. නමුත් පොලිස්පතිතුමා පත්කිරීම ඔබතුමා කියපු පරිදි ඉතාම ඉක්මනින් ඉදිරි පෑ ගණනාව තුළ සිදුවීම සිදුවේ. එම සංවාදයේ තෙක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ව්‍යවස්ථා සභා රැස්වීම නුදුරු දිනකදී නොපැවැත්වීම තුළ පොලිස් ප්‍රතිවරයා පත්කිරීම තවදුරටත් කල් යනු ඇති බවයි. ඒ පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවෙන් සනාථ වෙන්නට ඕන. එතකොට දැන් දැල සලහපරම මැතිතුමා කිව්වා දින 12ක් ප්‍රමාද වෙලා තියෙනවා. එතකොට අපි ලබන සතියේ ව්‍යවස්ථාදායක සභාවේ මමත් ඉන්නවා. අගමැතිතුමත් ඉන්නවා. ලබන සතියේ හමු වෙන්නෙත් නැහැ. ආයේ හමු වෙන්නට යොදලා තියෙන්නේ ඊළඟ සතියේ. එතකොට ප්‍රමාද වීම, කල් නැරීම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අගමැතිතුමා කිව්ව පළියට මේ හෙට අනිද්දාම මේ වැඩේ කෙරෙනවයි කියලා. දැන් ව්‍යවස්ථාදායක සභාවට ලබන සතියෙන් ලක් බැහැන්නේ. එතකොට පොලිස්පති කෙනෙක් නැතුව තමයි මේ රජය වැඩ කටයුතු කරන්නේ. මේ ඉවත් වෙලා ගියේ මේ රටේ 35 වෙනි පොලිස් කෙසේ වෙතත් හදිස්සි තත්වයක් යටතේ ව්‍යවස්ථා සභාව රැස්කිරීමේ හැකියාව පවතින බවයි ඊට පිළිතුරු ලබා දෙමින් අක්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ. නායකතුමනි හදිසි තත්වයක් යටතේ එහි මූලාශ්‍රයේ දරන කැඳවන ඔබතුමාට ඕනෑම අවස්ථාවකදී ව්‍යවස්ථාදායක සභාව කැඳවන්න පුළුවන්. එහෙම කලින්ුත් සිදු වෙලා තියෙනවා. ඒ වගේ මම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මම මීට ඉස්සෙල්ල මාතා නායකතුමාට කිව්වා සභාවේ කිව්වා 21 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට තිබුණු කලබලය කොපමණද කියලා ඔබතුමා අපි දන්නවා. මේ සභාව දන්නවා. නමුත් අද වෙනතුරු සමහර කොමිෂන් සභාපත් කිරීම සිදු කිරීම සම්පූර්ණ වෙලා ඒකත් අති බරපතල ප්‍රශ්නයක් හැටියට අපි කාගේත් වගකීම මවට පරිවර්තනය වෙමින් තිබෙන. ඒ නිසා මේ කාරණේදීත් අප කටයුතු කරන මේ අතර මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2023 වසර අවසන් වීමට පෙර සහ සාමාන්‍ය පෙළ විභාගයේ 2024 වසරේ පළමු කාර්තව තුන පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
මේ වෙනකොට අපි උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණය අවසාන අදියරට පැමිණෙමින් තිබෙනවා. ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයේ උත්තරපත්‍ර සමීක්ෂණය ආරම්භ කරන්න වෙනවා. ඒක අවසන් වෙච්ච වහාම ඊළඟට මේ අවුරුද්ද අවසානයේට පෙර නැවත උසස් පෙළ විභාගයේ පවත්වන්න සිදු වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ලැබෙන අවුරුද්දේ මුල් කාර්තුවේදී පැවැත්වීමට සැලසුම් කරගෙන යනවා දෙසැම්බර් 3 වෙනි විභාගය. ඒ නිසා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුමින් තිබෙනවා. The big story. නව නිර්ණායක හඳුන්වා දෙනතුරු දැනට සිදුකරන වකුකටු දීමනා අබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්‍රතිලාභ අඛණ්ඩව ලබා දීමට රටේ තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේයන් සේමසිංහ මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් සංක්‍රාන්තික අවධානමට ලක් වූ දිළිඳු හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ හතර යටතේ අස්වැසුම සුබදාසක ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමේ කිසිදු වෙනසක් නොමැති බවද රාජ්‍ය මාත්‍යවරයා පැවසුවා. බෙවර් විට අස්වැසුම වැරසටහට අදාළව අභියාචනා 760,000 ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් ඇති විරෝධතා සංඛ්‍යාව 10,000ක් වනවා. අස්වැසුම ප්‍රතිලාප වැරසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන්ට මෙන්ම අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන පුද්ගලින්ට වාර්ෂිකව අවස්ථාවක් සැලසෙන අතර අගෝස්තු මාසයේදීද ලියාපදිංචියට අවස්ථාව ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම සාම විනිසුරුවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්‍රේකම ස්ථිර සහ සක්‍රීයව සේවයෙන් නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම නිලපලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරීවරයෙකු විය යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. ප්‍රමිතීන් තුර ඖෂධ භාවිතය ඇතුළු මෙරට සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිලි කිරීමට සමගි ජනබලවේගයේ පක්ෂයේ තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍යමකදීම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි. අපි රෝහලකට යන්නේ අපිට ලෙඩක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් සුව වෙන්න. හැබැයි මේ රටේ අද රෝහල් පද්ධතිය තුල මේ ඖෂධ නියාමන අධිකාරියේ මිනී මරණ උද්ගලයක් පැහැදිලිවම සල්ලි වලට මිනී මරණ NMR එකත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් වගේ වගක් නැතුව මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා තමන්ගේ සාක්කු පුරව ගන්න වැඩ කටයුතු කරනවා. මේ රටේ පියාපදිංචි නැති බාල ඖෂධ ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ව මරණ මිනී මරුව ටිකක් අද ඔබ තමුන්නාංශේලාගේ බදු ගෙවන බදු මුදල් වලින් පඩි අරගෙන දාන වාහන අරගෙන ඒ මදිවට කොමිස් කුට්ටි ගහලා මේ අය අද සැප විඳිනවා. අපේ රටේ මිනිස්සු මැරෙනවා. අපි සමගි ජන බලවේගයේ හැටියට පැහැදිලිව කියනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට ගිහිල්ලා මේ පිළිබඳව පැමිණිලි කරනවා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ඒ විතරක් නෙමෙයි අපි යුරෝපා මාන හිමිකම් කවුන්සිලයට යනවා. විශ්වී භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ වෙට පත් කළ සිමෙන්ති මිල අඩුකිරීම සාවද්‍ය තොරතුරු මත පදනම්ව සිදුකරන ලතක් බවට ඉදිකිරීම් සංගම් චෝදනා කරනවා. දේශීය සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක මිල ඊයේ දිනේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2600 සිට 2300 දක්වා අඩුකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් වෙළඳපළේ සිමෙන්ති මිල රුපියල් 2300 අඩු මිලක මෙවර විටත් පවතින බවයි ඉදිකිරීම් සංගම් පවසන්නේ. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති MT පෝල් මහතා කියා සිටියා. මේ සිමෙන්ති පිළිබඳව ඊය කරපු ප්‍රකාශය මං හිතන්නේ එතුමට වැරදි තොරතුරක් කවුරුහරි ලබා දීමක් වෙන්න ඕන කියන එක. මොකද අද වෙනකොට මේ ප්‍රධාන සිමෙන්ති සපයන සමාගම් හතර වෙළඳපොළ මිල විදියට සඳහන් කරලා තිබුණ 2700 සහ 2670 අද සිමෙන්ති වෙළඳපොළේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා 2150ටත් 2200ටත් 2100ටත් ඒ පළාත් මට්ටම 90. එවැනි තත්වයක් තියදී සිමෙන්ති කොට් එකේ මිල 2300 අඩු කරා කියන එක මං හිතන්නේ ඒක වැරදි ප්‍රකාශයක්. ඒක එතුමාව කවුරුහරි තොරතුරු ලබා දීලා තිනවන මොගෙවීම සඳහා. අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕනේ මේ සිමෙන්ති ගැනම කතා කරනේ ඉඳලා ගොඩනැගිල්ලක් ඉදිරිමිට යන සම්පූර්ණ වටිනාකම 6% තමයි සිමෙන්ති සඳහා වැය වෙන්නේ. අනිකුත් භාණ්ඩ පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්න. මේ ආයතනත් සමග සාකච්ඡා කරලා මේ භාණ්ඩ කොහොමද අපිට පල්ලෙහාට ගෙනල්ලා රාජ්‍ය ඉදිකිරීම සහ පෞද්ගලික ඉදිකිරීම දෙකම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් කොහොමද කියන එක. අද මම මැදිහත් වීමක් අවශ්‍යයි කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ලංකේ එක්සත් ව්‍යාපාරික සංගමේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චි මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
පෙළඳාමැතිවරයා ගිය මාසේ මුලදී කිව්වා සිමෙන්ති කොට රුපියල් 500 දක්වා අඩු කිරීමට සමාගම් එක්ක සාකච්ඡා කරලා ඒක තීන්දුව කරා කියලා. අද දෙහිකට පස්සේ කිව්වා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයට ඇවිල්ලා මට බලතල දෙනවා පනතනුව මම පාරිභෝගික අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා මේ ඉඳිකිරීම ශේෂ්ඨතාවය අදාළගෙන සිමෙන්ති යකඩ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලක් නියම කරනවා කියලා. ඊට පස්සේ ඊයේ කියනවා ආපහු සමාගම් එක්ක කතා කරලා සිමෙන්ති කොට් එක මිල රුපියල් 300කින් අඩු කරනවා කියලා. එයාත් ව්‍යාපාරිකයෙක් නිසා එක එක ඒවා කියනවා ගිරව් වගේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ සිමෙන්ති කොට්ටේ මිල ගහලා තියෙන 2600යි. ඒකෙන් රුපියල් 300ක් අඩු කරනවා කියන එකට නෙමෙයි අපි කැමති. හැබැයි මේ සිමෙන්ති කොට්ටේ දැනටත් ඊයේ වෙනකොටත් දීලා තියෙන රුපියල් 2000ට 2100ට තමයි අලෙවි කරවන්නේ. එතකොට දැන් මහ පරිමාණ අලෙවි කරවන්න දෙන්නේ ඊටත් වඩා අඩුවේ. ඒ නිසා කියන්නේ අන්නේ දැන් වෙළඳ පොලේ රුපියල් 2200ට තියෙන සිමෙන්ති කොට්ටෙන් රුපියල් 300ක් අඩු වෙන්න ඕනේ කරුණා කරලා. එහෙම අඩු වුණාට පස්සේ රුපියල් 1900ක් වෙන්න ඕනේ සිමෙන්ති කොට්ටේ. මේ රටේ මහ ජනතාව මේ විදියට නොමග යරලා ව්‍යාපාරිකොත් නොමග අරින්න කියන සිස්ටම් එකක් වෙළඳාම් ඉදිරිය කරන්න බෑ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉදිරි පියවර සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. විශේෂ අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නිම අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්. මෙම සාකච්ඡාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය, එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ජාත්‍යන්තර මූල්‍ය සංගමයේ මෙරට නිලධාරීන් සහ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණීන් එක්ව තිබෙනවා. එහිදී විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් සහාය ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාලය මගින් සංවර්ධන නියෝජිත ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගනිමින් ඉදිරි සැලසුම සහ නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. News in brief. ඉලූප්පු කඩවයි වෙල්ලන් කුළුඹ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුත්කලින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු ඇති අතර සිදිර සම්බන්ධ පුත්කලින් 11 දෙනෙකු ඉලූප්පු කඩවයි පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇති බව සඳහන්. මෙරට වීමගාකරන කොවි ජනතාව ඩොලර් මිලියන 300ක මුදලක් මෙම වසර තුරදී රටට ඉතිරි කර දීමට සමත් ඇති බව කෘෂිකර්ම මාත්‍ය මහින්ද අමරවිල මහතා පවසනවා. පසුගිය වසරේ මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කර ඇති අතර මෙම වසරේදී මෙවරතෙක් සහල් ආනයනය කිරීමක් සිදු කරනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මනම්පිටිය පැලේටියා ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරුදු කියාමෙන් එකෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. බාල සොහොයුරා විසින් තියුණු ආයුධයකින් පහර දී 25,000 වැඩිමහල් සොහොයුරා මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. අදදරණ කෙලිබිම තම නඩු විභාගයේ චූර්ය සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඔහුගේ නීතිඥයන් විසින් සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව ඊට දාල තීරණය ලබන 24 වනතා ප්‍රකාශ වේට පත්කරන බව අධිකරණය දැනුම් දී තිබෙනවා. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 2020 ලෝක කුසලානය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනුණු අතර පසු ඔහු කොන්දේසි සහිත ඇප මත මුදා හැරුණා. Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ මෙටා සමාගම හඳුන්වා දුන් ත්‍රිඩ්ස් නවතම සමාජ මාධ්‍ය යෙදුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ට්විටර් සමාගම සූදානම් වනවා. බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ට්විටර් ප්‍රධානි ඉලොන් මස්ක්ගේ නීති ආශ්‍රය දෙවර විටත් මෙටා සමාගමට ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. ත්‍රිඩ්ස් යෙදවම සඳහා ට්විටර්හි අඩංගු විශේෂාංග හිතාමතා අනුගමනය කරමින් වෙළඳ රහස් සහ බුද්ධිමය දේපල නීති විරෝධී ලෙස පරිහරණය කර ඇති බවට ට්විටර් සමාගම චෝදනා කරනවා. ට්විටර් සමාගමේ හිටපු සේවකින් පිරිසක් බඳවා ගැනීම හරහා මෙය සිදු කර ඇති බවයි ඔවුන් පවසන්නේ. තරගකාරීත්වය පිළිබඳ ගැටලුවක් නොමැතිවද වංචා කිරීම අනුමත කර නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්විටර් ප්‍රධානී ඉලොන් මස්ක් ප්‍රකාශ කර තිබුණා. ට්විටර් සමාජ මාධ්‍ය යෙදවුමේ මිත්‍ර ප්‍රතිවාදියෙකු ලෙස මාක් සකර්බර්ග් විසින් හඳුන්වා දුන් ත්‍රිඩ්ස් නවතම සමාජ මාධ්‍ය යෙදවුම දියත් කර පැවිසි 4ක කාලයකදී මිලියන 30ක පමණ පිරිසක් ඒ සමාජිකත්වයේ ලබාගෙන තිබූ බව සඳහන්. අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසු 6ට අද දෙරණ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසු 1ට බලාපොරොත්තු වන්නේ.